සීමාවෙන් එහා දේශපාලනය සලකන දේශපාලන සමග අප සාකච්ඡා කරමින් සිටින්නේ මේ ජාති ප්‍රසන්න මහතා සමග ඔහු මබ්බි මිනුවෙන් රණබිරෝ සංවිධානයේ කැදවම් කර විශේෂයෙන්ම වර්තමානයේ කතාබහට ලක්ව තිබෙන CID හිටපු අධ්‍යක්ෂ ශානිය අබේසේකර පිළිබඳව දිගින් දිගටම තොරතුරු හෙළිදරව් කරමින් ඔහු අධ්‍යක්ෂ ධූරයේ සිටින විටත් ඔහුගේ විමර්ශන පක්ෂග්‍රාහී එවැගේම ඔහු සාක්ෂි මවනම සාක්ෂි මවලා දඩයම් කළ යුතු පුද්ගලයන් දඩයම් කරනවා කියන කාරණේ දිගින් දිගටම කියව පුද්ගලයා ඔබ 2016 10 මාසේ 17 වෙනිදා බුද්ධ්‍යංශ කෝප්‍රල්වරයෙක්ගේ බිරිඳක් සමග මාධ්‍ය සාකච්ඡාවක වාඩි වෙනවා ඔබ ඉදිරි සඳහන් කරයි මාධ්‍ය සාකච්ඡාවේ ඇය කිසියම් ප්‍රකාශයක් කරනවා අපි ඇගේ ප්‍රකාශය බලමු සැමියා යුද හමුදාවේ බුද්ධ්‍යංශයේ අවුරුදු 17ක කාලයක් සේවය කරා CID කියාගත්ත පිරිසත් ඒ ගෙදරට බලහත්කාරයෙන් ඇතුල් වෙලා තිබුණා පහුවදා මට ඔහුව බලන්න CID කට එන්න කිව්වා ඒ ගියපු වෙලාවේ ශානි අබේසේකර කියන කෙනා මේ ඔයාලගේ මහත්තයා මේ සිද්ධියේ හැම දෙයක්ම ඔප්පු වෙලා තියෙන මෙයා වරදකරුවෙක් කරන්න අපිට සාක්ෂි තියෙනවා මහත්තයා ඉක්මනින් ගෙදර යවන්න පුළුවන් පහසු ක්‍රමයක් තියෙනවා ලිමක් තියෙනවා ඒකට අත්සන් කරලා ගෙදර යන්න පුළුවන් මම මහත්තයාගෙන් අහුවා මොකක් දේ කියලා ගෝඨාභය සර් මේ සිද්ධිය එයාලට කරන්න කියලා බාර දුන්නා කියන දේ තමයි කියනවා කියලා කිව්වේ විවෘතව මාධ්‍යයට ඇවිල්ලා මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ එතනම පැහැදිලිව සඳහන් වෙනවා ශානි අබේසේකර ඉලක්කය කුමක්ද කියන කාරණේ ඔබ මේ ගැන මොකක්ද ඔව් සුදේව ඇත්තටම දැන් මම කියන්නේ මේ ප්‍රකාශය කරලා කරපු අවස්ථාවක කිසි කෙනෙකුට උත්තර දුන්නේ නැහැ දැන් හරිනම් මේක වැරදි නම් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා මේ මේ ඕනතරම් වගන්ති තියෙනවා අපරාධ මම දන්නේ සංග්‍රහය ඕක අත්අඩංගුවට ගන්න ඕන මොකුත් නැහැ අර ඇය බය නැතුව ආවා ඇත්තටම ඇය වීර කාන්තාවක් මොකද ඒ වෙනකොට තමන්ගේ ස්වාමියා හිරේ එතකොට දැන් හැප්පෙන කාත් එකද ආණ්ඩුවක් එක්ක ඇයම දන්නවා එතකොට මේ දේශපාලන උමනාවක් මත තමයි ඇගේ ස්වාම පුරුෂයා හිරේ ඉන්නේ කියලා අර වචන කිව්වනම් ඇති ගෝඨාභය එච්චරයි කිව්වනම් ඇති මොකද ඒ දේශපාලන අභිමතාර්ථ ඉෂ්ට කරගන්න අර කියන නඩු පහ පාවිච්චි කරා ශානිලා නිශාන් සිල්ලලා එතකොට ඒක ගැන ඉලිදරව් කරන් පස්සෙවත් අඩුගානේකට උත්තරයක් දුන්නේ නැහැ තාම නැහැ ශානි අඩුගානේ කොහෙද නැහැ මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා ඔව් මේ මොහොතේදී හිලෙත්තේ ස්ථාන මාරුවීම් ලබා දීමද නැත්නම් මෙවැනි සාක්ෂි සහිතව ඉදිරියට ගෙනල්ලා ඒ සාක්ෂි පදනම් කරලා ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද නැහැ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම් ඇත්තටම ගන්න ඕන තරම් කාරණා තියෙනවා දැන් ඔබ පුදුම වෙයි දැන් මම මේ පෙන්වන්නම් මේ මම මේ අවස්ථාවක් ගන්නවා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණේ හරි නඩුවක් ගොනු කළ තිනවා 2019 අගෝස්තු 19 හරි 1979 අංක 15 දාන අපරාධ දඬු දාන සංග්‍රහය 136 ආවගන්ති යටතේ මේකට කියනවා අපි ප්‍රයිවට් ප්ලේන් කාට විරුද්ධවද ශානි අබේසේකර කවුද නීතිඥ ජගත්ජාලිය සමරසිංහ පැමිණිලි කරු එදිරිව ජේෂ්ඨ පොලිස් අධිකාරී ඥානේන්ද්‍ර ශානි අබේසේකර අධ්‍යක්ෂ අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව මොකද්ද ඔහුට තියෙන චෝදනාව චෝදනාව තමයි ජේෂ්ඨ පොලිස් අධිකාරී සීනියර් DIG කියන්නේ වාස් ගුණවර්ධන මහත්තයාගේ නඩුවේ හරිද දැන් අපි දන්නවා ඔහු ඉන්නේ ඇතුලේ ඔහු දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඇපීල් එකක් දාලා තියෙන්නේ ඔහුගේ නඩුවේ ඔහු රක්ෂිත බන්ධනාගාරයක ගතවලා ඉන්නකොට මාස ගානකට පසුව එක්තරා පිරිසක් ඉදිරිපත් කළා කියනවා මේ වාස් ගුණවර්ධනගේ අවිගබඩාව තමයි අපි ගාව තියෙන්නේ කියලා අවිත් එක්ක CID එකට බලන්න ප්‍රශ්න තියෙන්නේ ඒ ආවි වලින් වෙඩි තැබුවයි කියලා තමයි අන්තිමට මරණ දඬුවම ලැබෙන්නේ වාස්කුණවලද ප්‍රශ්නේ ඒක නෙවෙයි මේ අවිගබඩාව තියාගෙන හිටපු කට්ටියට විරුද්ධව චෝදනා නැහැ නඩු නැහැ අත්තඩමුට අරන් නැහැ මේක මාර කතාවක් කවුරු හරි මරන්න පාවිච්චි කරපු අවි ළඟ තියාගත්තා මේක අපරාධ වර්ධන නෙවෙයිද සන්තකේ නෙවෙයිද ඒක ස්වන්ත්‍රයේ ගිනි අවි එතකොට මේ සම්බන්ධව ඉදිරිපත් කරනවා මහේස්ත්‍රාත්තුමා ඩිල්ලීමක් ඇයි මේ අය වත්තනමුට ගන්න නැත්තේ කියලා එතකොට මහේස්ත්‍රාත්තුමා B32.50 ඇලීරක් 3 ඇලීරක් 2014 නඩුවේ 2015 3.4 සහ 2015 6.18 යන දිනවලදී නියෝග කරනවා අත්තරමුට ගන්න කියලා. මේ නඩුව ඉදිරිපත් කරන්නේ මහේස්ත්‍රාත්තුමාගේ අණ නොපිලිපැද. දැන් කොච්චර කාලද කියන්නේ? 2015. 2019 තාම අත්තරමුට ගන්න නැහැ. මේ පුද්ගලයා තාම නිදැල්ලේ. හරි කවුද? නැලිගමගේ දිලිප් පසංක නැලිගම, රණසිංහ ආරච්චිගේ ශිරන්ති සංජීවනි, සමරතුංග අප්පුහාමිලාගේ දොන් සමරපාල ඩය සමරතුංග රන්පටි දේවලාගේ සමීර සුසන්ත මෙයා ඉන්න අතරම ගන්න. කියන්නේ මහේස්ත්‍රාත්වරයෙක් විසින් ලබා දූ නියෝගයේ පවා ශානි අබේසේකර ක්‍රියාත්මක කරන්නේ. ඔහුට ඒක බලපන්න නිසා. ඉතින් පැහැදිලි. ඒ නිසා තමයි මේ ලේඛන ලයිස්ට් එක මේ නඩුව ඉදිරිපත් කරනවා.
තාම පැහැදිලිව මේ නඩුව ඉදිරිපත් කළ තියෙන්නේ. ඔබට මේක ඉල්ලනවා ඔබ දන්නවද මේක ඉල්ලනවා අන්තිමට. අන්තිමටම කියන්නේ මොකද්ද? ඔහු යන්න පුළුවන් මේ තියෙන්නේ. ඊට නම් සදාන විත්තිකරු මෙම නඩුව විභාගයට සහභාගී නොවි නුදුරු අනාගතයේදීම මෙම අවසර අවසන් වීමට පෙර විදේශගත වීමට කටයුතු කරමින් සිටින බවට මහාට තොරතුරු ලැබී ඇති බැවින් අනුතන අංක 16 දන්න ආගාමික සහ විගාමික සංශෝධන පන්තියේ 51 ඈවගන්ති අනුව විත්තිකරු විදේශගත වීම වළක්වන නියෝගයක් කරන ලෙස මම ඉල්ලා සිටිමි. චූදිතගේ 2019/12/23 දිනට අවලංගු වීම නියමිත අංක N 24999.03 දන්න ගමන් බලපත්‍රයේ පිටපත D ලෙස ලකුණු කර ඉදිරිපත් කරමි කියලා තියෙනවා. හරි මේක තමයි ගමන් බලපත්‍රය. ඒකත් බලන්න ඕක කටිය බලා ගන්න ඕනේ. මේ තියෙන ගමන් බලපත්‍රය මම කියන්නේ මේ අධිකරණ ඉදිරිපත් කළා තියෙනවා. ඒ කියන්නේ දිශාන්ත සිල්වා පැනගොස් අවසන්. ඔව්. දැන් ඔබ අනුතුරු ඇඟවීමක් කළා ශානි අබේසේකර පැන යාමට සූදානමක් පිළිබඳව අනුතුරු ඇඟවීමක්. මේ නඩුවේ පවා යෙන සූදානමක් ගැන සඳහන් කළා. දැන් මම අහන්න හදන්නේ. දැන් නිලධාරීන් කීප දෙනෙක්ගේ නාමලේඛනයක් ලබා දී තිබෙනවා. නමුත් අද මහා සංගරුව නැත්නම් අවස්ථාවේදී ප්‍රකාශ කළා වෙන මාර්ග හොයා ගැනීම ඉඩකඩක් අවදානමක් තියෙනවා කියලා. අනිවාර්යෙන්ම තියෙනවා. මෙහෙමයි. බෝට්ටුවක් අවශ්‍ය. දැන් ඔය අපි අහලා තියෙනවා යුද්ධය අවසාන අන්තිම කාලේ නැවු තිබ්බා කියලා මුහුදේ. යම් යම් රටවල් වල අපි අහලා තියෙනවානේ. ත්‍රිකුරා මලේට ආසන්නේ නැවු තිබ්බා. ඒ වගේ නැවක් එන්න පුළුවන්. හරි. එඩ්රියන් නිශාන් සිල්වාට පණ යන්න පුළුවන් නම් ස්විස්සලන්තයට නැවක් ගෙන්න ගන්න බැරි නෑ මුහුදට. මොකද ඔය ගාල්ලේ ඔබ දන්නවනේ අර මුහුද සමුද්‍ර ආරක්ෂක රාජකාරි කරේ එහෙම තමයි බෝට්ටුවෙන් යනවා නැවට භාවිතා පේනවා එතනින් බා. එහෙමනේ. මෝටෝ කරගෙන පැන ගාල්ලේ ශානිය බේසේකට දැන් යම් විදියකින් ඔහොම පැන යාමක් සිද්ධ වුණොත් කවුද වගේ කියන්නේ ආණ්ඩුවක් කිය යුතු මම කියන්නේ මෙච්චරයි ඔහු අත්තරංගුණ ගන්න ඕනට අත්තර කරුණු තියෙනවා මේ නඩුව මැදද මේක ඉල්ලලා තියෙනවනේ මහේස්සත්තුමාගේ මේ 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 නියෝගේ නිකුත් කරපු මහේස්සත්තුමා නෙමෙයි දැන් ප්‍රධාන මහේස්සත් ඒක වෙනම එකක් හැබැයි ඉල්ලලා තියෙනවා පැහැදිලිවම මේක කියනවා රට පනින්න පුළුවන් දැන් ඒ කාලේ ඒක සලකන්නේ නැත්තේ එහෙම එකක් නැහැ කියලානේ මම කියනවා දැන් දැන් මහේස්සත්තු තුමා හෝ තුමියට කොළඹ ප්‍රධාන මහේස්සත්තුමාට හෝ තුමියට සලකා බලන්න වෙනවා විශේෂිතව. ඇයි? දැන් උද්ගත ඇති තත්ත්වය වෙනස්. සමහරවිට මේක ඉල්ලන ලද අගෝසු 19 නෑ නෑ එහෙම එකක් නෑ. මොකද ආණ්ඩුව UMP හරිනේ. එහෙම ප්‍රශ්නයක් නෑ. මෙයා CIDA ලොක්කා. එයා එහෙම කොහොමද පයින්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා දැන් වෙනස්. මේ මෙවැනි පසුබිමක් යටත වැඩ බලන පොලිස් ප්‍රතිවරයාගේ වගකීමක්ද? අනිවාර්යෙන්ම මම කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේ නඩුව මෙන්න මේ නඩුවට පාර්ශ්වකරුවෙක් විදිහට එකතු වෙලා පුළුවන් ඉල්ලන්නේ මේ නඩුවට පාර්ශ්වකරුවෙක් විදිහට එකතු වෙලා මෝෂන් පත්‍රයකින් ඉල්ලවලන් ඇති ඒ කියන්නේ දිගින් දිගටම පොලිසිය පාර්ශ්වයෙන් උත් දේශපාලන අධිකාරියන් උත් හිටපු දේශපාලන අධිකාරියන් පොලිසියෙන් උත් ඔහු ආරක්ෂා කරා අනිවාර්යෙන්ම සියලු දෙනාම ආරක්ෂා කරා මේ මේක චේන් එකක් වගේ දම්බැලක් වගේනේ මේ ඔක්කොම එකිනෙකට බැඳලානේ හිටියේ මේ ශානි අභිෂේකර්ලා කරලා තියෙන අපරාධ ටික කියන්න ගියොත් ඇත්තටම ලොකු වෙලාවක් යනවා ඔබ දන්නවද දැනට වැලිකඩ සිර ගෙදර කතන්දරයක් යනවා නළුවා දැන් ඒකෙත් ඉන්නවනේ ඔය තාම වැදගත් කියන්නේ රට වෙනුවෙන් දැවැන්ත සේවයක් කරපු මිනිස්සු එතන ඉන්නේ ඔබ දන්නවද 2012 දී ඔබ පුදුම වෙයි 2012 දී මේගොල්ලන්ගෙන් ප්‍රකාශ කරන CID එක ඒක මුල් B වාර්තාවේ සඳහන් වෙනවා මං ගාව තියෙන B වාර්තාව ඒක ඊට පස්ව මේ මෑතකදී නඩු විභාගයට ගත්තාම විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ අර අර බී වාර්තාව අර කියන මේ මේ ප්‍රකාශ නැහැ. ඒ ප්‍රකාශිත එක නැහැ. ඇයි නැත්තේ? පසුව 2017න් පසුව මේ වලුතින් හැදුවා ශානිලා. ඕන විදියට හැදුවා. දැන් ඒකේ තමයි කියන්නේ තුවක්කු ගෙනාව ආරය වෙඩි තිබ්බා. මෙයා මෙහෙම කිව්වා. ඒ ටික දැන් ප්‍රකාශ වෙනස් වෙලා. දැන් මට කියන්න මේ අයට මේ සඳහා අනුබල දුන්නු දේශපාලන අධිකාරී මේ සම්බන්ධයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඕන් වෙන්නේ. ඔව් මම දන්න එකක් තියෙනවා. මොන වෙලාවකවත් අපේ දැන් ඔය ශානිලා හැම තේරුම් ගත යුතු දෙයක් තමයි කරනකම් හොඳයි වැඩේ වැරදුනහම අපි නැහැ කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ අඩු ගානේ අපි එයාව අඳුරනවා කියලා කියන්නේත් නැහැ සුහද ගම්බලත් මහත්තයාගේ සාක්ෂි වලින් ඔප්පුවල දෙනවා ශානි අපේසේකර අරලි ගමන්දනේ හිටියා කියලා හරි ඔය කට්ටිය ඔක්කොන්ත් එක්කම හැබැයි අනේ අපි දන්නේ නැහැ දේශපාලන අධිකාරිය මම දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉඳලා පල්ලෙහාට ඔය කිසි කෙනෙක් ශානි අපේසේකරව දැක්කේ නැහැ කියලා තමයි කියන්නේ ඔන්න ශානි අබේසේකර දැන් තනි වෙලා. ඒ කියන්නේ ඔබ කියන්නේ ශානි අබේසේකරව මෙහෙව්වේ අරලිය ගහ මන්දිරේ සිරිකොතේ. එතකොට එහි ප්‍රධානියා රනිල් වික්‍රමසිංහ ඔවුන් මේ සියල්ල දන්නවා. ඔවුන් තමයි මේ මෙහෙව්වේ කියලා ඔබ කියන්නේ. අනිවාර්යයෙන්ම දන්නවා. හැබැයි වර්තමානයේ ඔවුන් මොහු අතාරිනවා. අනිවාර්යයෙන්ම අතාරලා තියෙන දැන්. ශානි තනි වෙලා තියෙනවා. ශානි ලෙව්කේ මැතිදුව අද තනියම වෙලමැද්දේ වගේ ශානි තනි වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. අපිට තවත් විරාමයක් දෙන්න.
සීමාවෙන් එහා.